හලෝ යාළුවනේ, කොහමද ඔයාලට? අද අපි බලමු සෝනර් රූම් එකක් කියන්නේ මොකද්ද කියලා. ඔයාලා ගොඩක් අය දන්නේ නැහැ මොකද්ද සෝනර් රූම් එකක් කියන්නේ කියලා. ඉතින් අද අපි පොඩ්ඩක් ඒ ගැන පොඩි විස්තර ටිකක් දැනගමු. මොකද මේක ගැන YouTube එකෙත් වීඩියෝ ගොඩක් අඩුයි. අද අපි ගිහිල්ලා බලමු මොකද්ද සෝනර් රූම් එකක් කියන්නේ කියලා. දැන් අපි යමු අපේ වීඩියෝ එකට. ඔගොල්ලෝ මගේ channel එකට අලුත් කෙනෙක් නම් මගේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා. ඒ වගේම නොටිෆිකේෂන් අයිකන් එකට ගිහිල්ලා බෙල් අයිකන් එක ඕල් දාලා තියාගන්න. අපේ වීඩියෝ එක ආව ගාම ඔයාලට ගෙන්න ගන්න පුළුවන් වෙන්න. එහෙනම් අපි යමු දැන් වීඩියෝ එකට. දැන් අපි බලමු සෝනා රූම් වල ඉතිහාසය කොහොමද කියලා. ලෝකෙම පරණම සෝනා රූම් එක හදලා තියෙන්නේ ෆින්ලන්තයේ. ඒක හදලා තියෙන්නේ බෑවුමක වලවල් වල වැඩිපුර ශීතීකරණයේදී පාවිච්චි කරන් තමයි සෝනා රූම් එකක් හදලා තියෙන්නේ. සෝනා රූම් එකක් ඇතුලේ ගිනි උඳුනක් තියෙනවා. ඒක උඩ ගල් අතුරලා තියෙනවා. කළු ගල් තින් ඒවායේ ගල් අතුරලා තියෙනවා. ඒක සාමාන්‍යයෙන් ඉහළ උෂ්ණත්වයට රත් කරනවා. එතකොට හුමාලය නිපදීමට සහ තාපය වැඩි වීම තමයි අපිට ඇඟට දැනෙන්න උණුසුම් ගල් රත් වුණාට පස්සේ ඒක උඩ වතුර පිසික් කරනවා. සාමාන්‍යයෙන් සෝනා එක පාවිච්චි කරනකොට අපේ ඇඟේ තියෙන ඇඳුම් ගලවලා අයින් කරලා අපිට දැනෙන උෂ්ණත්වයකට තමයි ඉන්න ඕනේ. එතකොට දැන් ඒ තමයි අපේ පරණ සෝනා රූම් එකක් ගැන විස්තර. දැන් බලමු අලුත් නවීන සෝනා රූම් එකක් කොහොමද මේ හැදිලා තියෙන්නේ කියලා. නවීන සෝනා රූම් එකක් සාමාන්‍යයෙන් රත් වෙන්න විනාඩි 30ක් විතර යනවා. ගොඩක් පුද්ගලයන් සෝනා රූම් එකක් යන්න කලින් හොට් වෝටර් වලින් නාගෙන තමයි සෝනා රූම් එකක් ඇතුළට එන්නේ. සෝනා රූම් එකක් ඇතුළට යනකොට ශරීරයට සනීපයක් වගේ දැනෙනවා නම් ඔළුවට උඩින් එක තුවායක් හරි නැත්තම් තියෙනවා බංය කියලා කැප් එකක්. ඒ කැප් එක හරි පාවගේ පාවිච්චි කරන්න පුළුවන්. සෝනා රූම් එකෙන් ගොඩක් ඇඟට උෂ්ණත්වය තමයි ගලපන් මේ අපි හදා ගන්න ඕනේ. අපි සෝනා රූම් එක ගැන දැනගන්න ප්‍රධාන කාරණා තුනක් තියෙනවා. හීට් රේට දාන ජලය පළවෙනි එක. එතකොට මේකෙන් වෙන්නේ ආර්ද්‍රතාවය වැඩි කරනවා. එතකොට සෝනා වල ස්නානයේ ඉන්නකොට ඒක අධික ලෙස දහඩිය දානවා. එතකොට සෝනා එකේ අපි රැඳී සිටින කාලය දෙවෙනි එක. තුන්වෙනි එක ඉන්නේ සෝනා වල අපි ඉන්න තැන. හරියට අපි ඉන්න තැනත් එක තමයි තුන්වෙනි කාරණා වෙන්නේ. ඔයගොල්ලෝ මගේ channel එකට අලුත් කෙනෙක් නම් මගේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා. ඒ වගේම ඔයාලට මේ වීඩියෝ එක වැදගත් කියලා හිතෙනවා නම් මේ වීඩියෝ එකට වෙන like එකක් දාලා යන්නත් අමතක කරන්න එපා. සෝනා රූම් එක යන කෙනෙක් අනිවාර්යෙන් දැනගන්න ඕන දේවල් වගේ තියෙනවා. අපේ ශරීරයේ දහඩිය වැඩිපුර නිකත් කරන හන්දා තාපය දරා ගන්න බැරි හින්දා කලන්තේ හරි අසනීප හරි දැනෙනවා නම් එයාලට සෝනාවෙන් අයින් වෙන්න කියලා තමයි කියන්නේ. මොකද එහෙම උෂ්ණත්වය සකස් කරන්න තාප ස්නායකයක් ඇතුලේ තියෙනවා. ඒ වගේම ඒ එයාලට හදිසි හරි මොකක් හරි ප්‍රශ්නයක් වුණොත් සෝනා රූම් එකක් ඇතුලේ ඉමර්ජෙන්සි ස්විච් එකක් තියෙනවා. ඒකත් දැනගෙන යන්න ඕනේ අනිවාර්යෙන්ම. ඊගව අනිද්දේ තමයි අපි සෝනා රූම් එකක් යනකොට අපි පළඳන් යන්න ඕන මොනවද පළඳන් යන්න ඕන නැද්ද ඒවල් මොනවද. සෝනා රූම් එකක් යනකොට අනිවාර්යෙන් සරණාභරණ වීදුරු ලෝහමය දේවල් වගේ දේවල් ගලවලා යන්න ඕනේ. අබ්ලේස්ලට් දාගෙන ඒවම අයින් කරලා යන්න ඕනේ. මොකද සෝනා රූම් ඇතුලේ හීට් එක වැඩි වෙනවා. එතකොට ඒ අපි බලන් ඉන්න බේස්ලට් එහෙම රත් වෙලා ඒව උණුසුම් වෙලා සමහරකට අත පිච්චෙන්න තරම් ඉඩ තියෙනවා. ඊගවට අපි සාමාන්‍යයෙන් සෝනා රූම් එක ඇතුලට යනවා නම් අපිට ගොඩක් වෙලාවට කියන්නේ ඇඟේ ඇඳුම් ඉවත් කර ඉන්න කියලා. ඒක සාමාන්‍යයෙන් ටවල් එකක් වගේ ඇඳගෙන තමයි සෝනා රූම් එක ඇතුලේ පාවිච්චි කරනවා නම් ඉන්න පුළුවන්. සෝනා රූම් එක අපිට ලැබෙන වාසි ගත්තොත් අපේ මානසික ආතතිය පාලනය කරන්න පුළුවන්. ඊගවට සුවබර නිින්දක් ලබන්න පුළුවන්. අපිට ශරීරයේ තිබෙන ටොක්සින් එහෙම අයින් කරගන්න පුළුවන්. එතකොට ශරීරයේ බර අඩු වෙනවා, කැලරි දහනය සිදු වෙනවා, මාංශ පේශි ලෙහෙල් කරනවා, ව්‍යායාම කරලා ඒව යථා තත්ත්වයට පත් කරගන්න පුළුවන්. ඇඟේ මේ විඳ දරා ගන්න වැඩි කර විඳ දරා ගැනීම හැකියාව වැඩි කරගන්න පුළුවන්. හිසකෙස් සඳහා තමයි ගොඩක් හිසකෙස් වලට සමට ගොඩක් හොඳයි. ඒ වගේම තරුණ පෙනුමක් ලබා ගන්න පුළුවන්.
රෝග සමග සටන් කිරීම සහ ප්‍රතිශක්තිකරණ පද්ධතිය වැඩි දියුණු කිරීම සිදු කරනවා. සෝනාවල ඉන්නකොට මත්පැන් භාවිතා කරලා ඉන්න එක තමා කරන්නම හොඳ නැද්දේ. එතකොට ඇතුලේ එයාලා සිහිය මෙලා මත්පැන් භාවිතයත් සහ කළ විට විජලනය වැඩිනවා. ඒ හන්දා එයාලට ඇතුලේ ඉන්න එක ගොඩක් නරකයි. ගොඩක් කියන්නේ මත්පැන් භාවිතා කරන්න නැතුව ඇතුළට යන්න කියලා. ඒ වගේම සෝන රූම් එක සාමාන්‍යයෙන් සතියකට හතර පාරක් විතර භාවිත කරන්න පුළුවන් නම් ඇල්සයිමර් රෝගය, ආඝාතය සහ ස්නායුවල තියෙන ලෙඩේම ගොඩක් අඩු වෙනවා. ස්නායුවල අපේ ගොඩක් අය කියන්නේ හાર્ට් ඇටැක් හැදිලා කියලා. එතකොට ඒවා එහෙම ගොඩක් හොඳ කරගන්න පුළුවන්. හાર્ට් එකට රුධිර යන නාලිකාවල තියෙන ලයින් එහෙම බ්ලොක් වෙලා තියෙනවා නම් ඒවා ගොඩක් දියක තෙල් එහෙම දිය කරනවා. එයාන්ද ගොඩක් හොඳයි සෝනා එක පාවිච්චි කරගන්න පුළුවන්. සෝනා රූම් එකට යන්න පාවිච්චි කරන්න හොඳ නැති කට්ටිය ගත්තොත් එහෙම මත්පැන් පාවිච්චි කරපු අයට, එතකොට ප්‍රෙග්නට් අම්මලට තමා සෝනා රූම් එක පාවිච්චි කරන්න හොඳ නැත්තේ. එතකොට සෝනා රූම් එකක් තියෙන්නේ කොහෙද කියලා ගත්තොත් එහෙම ගොඩක් හොටෙල් වල තියෙනවා. ඒ වගේම සමහරක් ජිම් වල තියෙනවා. තව ප්‍රයිවට් අපාර්ට්මන්ට් වල එහෙමද ගොඩක් තියෙන්නේ. ගොඩක් කාලවට මේක භාවිතා කරන්නේ ටූරිසම් පැත්තට තමයි ගොඩක් භාවිතා වෙන්නේ. හැබැයි මේකට ගිහින් අපිට එකපාරක් හරි අත්විඳින්න පුළුවන් නම් ගොඩක් ලොකු වෙනසක් තියෙනවා. ඒවල එකපාරක් හරි ට්‍රයි කරලා බලන්න. ඔයාලට හිතනවා නම් මේ වීඩියෝ එක ඔයාලට වැදගත් කියලා මේ වීඩියෝ එකට ලයික් එකක් දාගෙන යන්නත් අමතක කරන්න එපා. ඒ වගේම මම channel එක සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් අමතක කරන්න එපා. එහෙනම් අපි අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකන් ඔයාලට සුබ දවසක්.